constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. විදුලි බල සේවකයන් බහුතර පිරිසකගේ වැටුප් වැඩි කිරීම ඇතුළු එල්.එම්. කිහිපයක් මුල් කරගනිමින් විදුලි බල ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ නියෝජිතයින් ඊයේ පස්වරුවේ විදුලි බල මණ්ඩල ප්‍රධාන කාර්යාලයේ වටලනු ලැබුවා. පසුව විරෝධතාකරුවන් විදුලි බල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.බී. ගණේගල මහතා කාර්යාල අඩස්සියේ රඳවා ගනු ලැබුව අතර පොලිසිය කරුණි මර්ධන කණ්ඩායම මෙන්ම පොලිස් විශේෂ කාර්ය බල කායදෙක්ව පිරිස විසුරුවා හැර පැය බහකට ආසන්න කාලයකින් පසුව සභාපතිවරයා මුදා ගැනීමට සමත් වුණා. මෙබඳු සංසුන්තාවේදී තම සේවකයින්ට පහර දීමක් සිදු වූ බව පවසමින් ලංකා විදුලි බල ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය අද පෙරවරු 9 සිට දීප ව්‍යාප්තව අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කළා. විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ හමුවේ විදුලි සැපයීමට කිසිදු බාධාවක් නොවූ බවයි. මේ අතර විරෝධතාවයේ නිරත පිරිස අද දහවල් විදුලි බල මණ්ඩල ප්‍රධාන කාර්යාලය අසල සිට අග්‍රාමාත්‍ය කාර්යාලය දක්වා පාගමනින් පැමිණ එහි නිලධාරීන් සමග සාකච්ඡාවක නිරත වුණා. ඉන් අනතුරුව උන් නැවතත් පාගමනින් විදුලි බල අමාත්‍යාංශය දක්වා පැමිණ එහි නිලධාරීන් සමගද සාකච්ඡාවකට එක් වූ අතර එම සාකච්ඡාවද අසාර්ථක වුණා. අපි අපේ ආයුධ අනවශ්‍ය විදිහට පාවිච්චි කරන්න එපා. අපි හත එනවා. අපි දන්නවා හත අපිට අත තියන්න බෑයි 10 ඡන්දේ. ඔන්න කලින්ම කිව්වා දාගලිල්ල ඇතුලේ බැරියර් ඇතුලට එනවා අපි. කිසිවිටත් විශේෂ භාර මාත්‍ය රංජිත් සීමලා පිටිය මහතා අද ප්‍රකාශ කළේ මෙම ගැටලුවට කඩිනම් විසඳුමක් ලබා දෙන බවයි. හැම සේවක මහත්මයෙකුටම ගෙවීමට ඉතුරු වෙන යම් හිගවැටුපක් තියෙනවා නම් ඒ වැටුපත් අපි ගෙවිය හැකි පළවෙනිම අවස්ථාවේ ගෙවීමට සූදානම්. වැඩ වර්ජන උද්ඝෝෂණ වෙනත් බලපෑම් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් මේ අවස්ථාවේ නැති බව අපි පැහැදිලිව කියන්න අවශ්‍යයි.